සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කෙලි බිමක් වූ සියඹලන් කොටුව බැවුතාවුල්ල. ලංගමයටත් අවුරුදු සරුවේ. ශ්‍රී ලාංකිකයන් හතර දෙනකු ලන්ඩන් පොලිස් දැලේ. රත් වූ ගාල්ලේ දැවන්ත ශ්‍රමදානයක්. ඉන්දීය මැතිවරණ කොමිසමටත් ආතතිය. දොරින් දොර කිරි උතුරුවා රටටම සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් සමරන අසිරිමත් සූර්ය මංගල්‍යය හෙට දිනේ උදාවනවා. එවැනිවෙන් පැවැත්වෙන හෙළේ දැවැන්තම බක්මහ උළෙල ITN සූර්ය මංගල්‍යයේ පළමු දිනය ආනමඩුවේදී අද දවස පුරා පැවැත්වුණා. ආනමඩුව ආඩිගම දේවාල හන්දිය සියබලන් කොටුව වැවුතාවුල්ලේදී මෙවර සූර්ය මංගල්‍යය පැවැත්වෙන්නේ. ITN මාධ්‍යාලය රංගේ බණ්ඩාර පදනම හා සියලුම රාජ්‍යායතන එක්ව මෙය සංවිධාන කර තිබෙනවා. විවෘත පාපැදි තරගය, පිහිනුම් සහ ඔරුපැදීමේ තරගය ඇතුළු ජනක්‍රීඩා රැසක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කාන්තා හා පිරිමි ගමහරහා දිවීමේ තරග අද උදැසන පැවැත්වුණා. අලුත් අවුරුදු ක්‍රීඩා හා අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම පිළිබඳව සූර්ය මංගල්‍යයේදී විශේෂ අවධානයක් යොමුවනවා. ආනමඩුව ප්‍රදේශයේ පමණක් නොව බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිටින අය පවා මෙවර ITN සූර්ය මංගල්‍යය සමග එක්වන බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. සූර්ය මංගල්‍යයේදී ITN අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරග හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මෙම සියලු තරග ඉසව් හා විචිත්‍රාංග සජීව ලෙස විකාශය කිරීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කෙරෙන අවුරුදු උත්සව මේ දිනවල පැවැත්වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය කටුනායක ගුවන්තොටුපළේදී පැවැත්වුණා. එම සමාගමේ අධ්‍යක්ෂ සුසන්ත කටුගම්පොළ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අලුත් අවුරුදු උත්සවයට විදේශිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. උතුරේ බිම්බෝම් විවත් කිරීමේ නිරතව සිටින තරුණ තරුණියන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය කිරණොච්චිය පරන්තර් සෙන්ටර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. උතුරේ වැසියන්ට අලුත් අත්දැකීමක් එක්කල අලුත් අවුරුදු උත්සවයේ ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ ඩෑෂ් ආයතනයේ උපදේශක බ්‍රිගේඩිය කිරන් හලන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ආධුනිකත්ව අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. එම ආයතනයේ විදුහල්පතිනි හා අධ්‍යක්ෂිකා දීප්ති කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සාම්ප්‍රදායික ජනක්‍රීඩා රැසක් එක්කිරීමටයි කටයුතු යොදා තිබුණේ. ගුරුවරුන්, දෙමව්පියන්, සිසුන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. ලබන්නා වූ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් කටයුතු කිරීමට රටම පෙළ ගැසී සිටිනවා. අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මස 14 වන ඉරිදා අපරභාග 2:09 පුණ්‍ය කාලයේදී ඇත්තේ 14 වන ඉරිදා පෙරවරු 7:45 සිට පස්වරු 8:33 දක්වායි. ඒ අනුව අප්‍රේල් මස 14 වන දින පෙරවරු 7:45ට පෙර
ආහාර පානගෙන සීළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 14 වනදා පස්වරු 2:42ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිපකිනි වෙලවීම සුදුසු බව ජ්‍යොතිෂ්‍යය දක්වනවා. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වූ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 14 වන ඉරිදා පස්වරු 3:54ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා සීළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය යහපත් බව ජ්‍යොතිෂ්‍යය දක්වනවා. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වන බදාදා පූර්ව භාග 7:40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහොඹ පත්‍යුෂ මිශ්‍රණානුදගා ස්නානය කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී රක්ෂා සඳහා පිටත් ව්‍යාමයේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත් ව්‍යාම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාව වැඩි වශයෙන් දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා බව අප වාර්තාකරුවන් පවසනවා. ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමටයි ප්‍රවාහන අමාත්‍යංශය පියවරගෙන ඇත්තේ. මගේ අවශ්‍යතා මත දුරගමන් බස් සේවා ක්‍රියාත්මක කිරීමට මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම් පොළ හා බැස්ටියන් මාවත බස් නැවතුම් පොළින් බස් රථ දහවනය කෙරෙන්නේ විධිමත් කාලසටහනකට අනුවයි. ඒ සඳහා අවශ්‍ය පරිදි ළඟම හා පෞද්ගලික බස් රථ යොදවා තිබෙනවා. අධිවේගී මාර්ගවලද බස් රථ දහවනය අඛණ්ඩව සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ. මේ අතර දුම්රිය ගමනාගමනය තවදුරටත් පුළුල් කරමින් අතිරේක දුම්රිය රැසක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. මුහුදුපට දුම්රිය මාර්ගයේ දහවනේ වන දුම්රිය මගෙන්ගෙන් පිරී පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. බෙලියත්ත දක්වා දහවනේ වන දුම්රියෙන් විශාල පිරිසක් ඊයේ සහ අද දෙදින තුළ පැමිණෙන අයුරු දක්නට ලැබුණා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම පසුගිය දින 5 තුලදී මිලියන 100 ඉක්මවා ඇති බව සභාපති උපාලි මාරසිංහ මහතා පවසනවා. ITN වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අවුරුදු සම්මේලනය තුළ මා ජනතාව ශ්‍රී ලංකාවෙන් ප්‍රවාහන සේවා සැපයීම සිදු කරමින් පවතිනවා. එහි විශේෂ ප්‍රවාහන වැඩසටහන 8 වෙනි දා සිට ආරම්භ කරලා තියෙනවා. 8 වෙනි දා සිට අද දක්වා එම වැඩසටහන නිසා සුවිශේෂී ආදායමක් ළඟමට ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් දෛනික ආදායම මිලියන 80 වගේ තමයි අපි තියෙන්නේ. නමුත් මේ වෙනකොට මිලියන 100 ඉක්මවලා ගිහිලා තියෙනවා. මෙම කාලය තුළ 8 වෙනි දා සිට 12 වෙනි දා කාලය තුළ මිලියන 400 වගේ ආදායමක් ලැබී කියලා බලාපොරොත්තු වෙනවා. ගම්බිම්බලා ගිය ජනතාව නැවත බොහෝ විට ලැබෙන ඉරිදා දවසේ තමයි එන්නව ආරම්භ කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙලාවේදී සියලුම ඩිපෝවල ජනදීව දෙනවා උපරිම සේවා පවත්වන්න කියලා. ඊට අමතරව මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සුවිශේෂ නිලධාරීන් කිහිප දෙනෙක් වැඩි සෙනඟක් ගැවසෙයි කියලා බලාපොරොත්තු වෙන ඇතන් බදුල්ල මහන්වර ගාල්ල මාතර කියන තැන්වලට පිටත් කරලා යවනවා. ඒ දවස්වලට විශේෂ අධීක්ෂණයක් කරන්නේ. ඒ ඩිපෝවල බස් මදිනම් කොළඹ මධ්‍යම බස් නැවතුම් බස් යයිවල කටයුතු කරලා තියෙනවා. ඊයේ පෙරවරු 6 සිට පැය 24ක කාලයක් සිදු කළ සෝදිසි කිරීම්වලදී බීමත් රියදුරන් 289 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය නිවේදනය කරනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් 9604ක් සිදු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව පසුගිය 11 වනදා සිට පැය 48ක කාලයකදී බීමත් රියදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන නඩු පැවරීම් 19774ක් වාර්තා වෙනවා. ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඩෙංගු මදුරු කීට පරිශ්‍රය පවත්වාගෙන යාමට එරෙහිව ඊයේ විරෝධතා දැක්වීමත් සමග එම ප්‍රදේශයේ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. යුද හමුදාව, පොලිසිය, ගාල්ල නගර සභාව හා ප්‍රදේශවාසීන් එක්වයි මෙම ශ්‍රමදානය ක්‍රියාත්මක කළේ. ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු වැළැදීමෙන් මිය ගියා. එම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයක ඩෙංගු කීටයන් පැවතීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඊට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. එම ගොඩනැගිල්ල ගත්තම පුජ්ජලික රෝහලක් හැටියට ඉදිවීම පවතින ගොඩනැගිල්ල. එම ගොඩනැගිල්ලේ හැටියට වතුර රඳවන ස්ථානයක් හැට පාවිච්චි කරන ස්ථානයේ පිරිසුදු කරන ස්ථානයක් හැට හදපු ස්ථානයකත් වතුර රැඳිලා තියෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන මේ වතුර ඇඳී තියෙන එක මතුරු බෝ වෙන්න පුළුවන් කියලා. සමහර විට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. දන්න විදිහට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කලින් එම ස්ථානයේ වතුර සාම්පල් අරගෙන මතුරු කීටයන් සිටිය බව හඳුනාගෙන නඩු පෙවරීමක් පවා කළා තියෙනවා. අපේම ගොඩනැගිල්ලේ හදන හිමිකරුවන් ගෙන්නලා ඉදිරි කටයුතු පිළිබඳව ඔවුන් සමග අපි කතා කරලා මේ දැන්ට මාසයකට අපි වැඩ නතර කරන්න කියලා ඔවුන්ට කොහොම ඒක ගැන සොයා බලනකම් වැඩ නතර කරලා ඉදිරි කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වය සැලකිලට ගනිමින් අදාළ ප්‍රදේශයේ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මෙම අවස්ථාවට ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් මෙන්ම ආගමික නායකයින්ද එක්ව සිටියා. ප්‍රදේශයේ ඇතැම් ජනතාව අවිධිමත් ලෙස කසල බැහැර කිරීම මෙන්ම පරිසරය අපිරිසිදුව තබා ගැනීම ඩෙංගු ව්‍යාප්තියට හේතුවක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඩෙංගු වැළදීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට රෝගීන් 19 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සාමාන්‍යයෙන් අපිට දවසකට 20ක් විතර රෝගීන් සංඛ්‍යාව තමයි කාලේ පුරාම වාර්තා වෙන්නේ. නමුත් මේ පෞද්ගල සති 3-4 ඇතුළත යම් කිසි වර්ධනයක් වෙලා තියෙනවා. අද දවස වෙනකොට රෝගීන් 54 දෙනෙක් වාර්තුවේ මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. පරීක්ෂණයක් කරනවානේ අපි ඩෙංගු රෝගය අඳුරා ගැනීමට. ඒ රෝගී බැලුවම දැනට ඉන්න අයගෙන් 19ක් විතරයි ඒ පරීක්ෂණ වාර්තා 90 ස්ථිර වශයෙන්ම ඩෙංගු රෝගීන් කියලා තහවුරු වෙලා තියෙන්නේ. තහනම් සංවිධානයකට සම්බන්ධයයි සැකබිට ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු ලන්ඩනයේදී අත්අඩංගුවට ගත්තා. පසුගිය 10 රාත්‍රියේ ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ලන්ඩන් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙනැත්තේ 2000 ත්‍රස්ත විමර්ශන පනතේ 11 වගන්තියට පටහැනි තහනම් සංවිධානයක් ඔවුන් නියෝජනය කරන බවයි ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුන් පොලිස් සහ අපරාධ පරීක්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සිව් දෙනා පොලිසිය රදවාගෙන ප්‍රශ්න කරන බවද ලන්ඩන් මාධ්‍ය අනාවරණය කරනවා. මේ අතර ඩුබායි අධිකරණයක් මගින් ශ්‍රී ලාංකික කාන්තාවකට මාස 6ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. ඩුබායි ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකටයි මෙම සිරදඩුවම ලබා දී තිබෙන්නේ. මාස 6ක සිරදඩුවමින් පසු ඇය එරටින් පිටුවහල් කිරීමටද අධිකරණයේ නියෝග කළා. තමා සේවය කර නිවසේ ගෙහිමි කාන්තාවට අයත් මෝටර් රථයක් ගිනි තබා විනාශ කළ බවටයි ඇයට චෝදනා එල්වී ඇත්තේ. එහෙත් එම චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලාංකික කාන්තාව ඩුබායි අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. බුදු සසුන ආරක්ෂා කරන මුවාවෙන් පසුගිය රජය පුරාවස්තු කොල්ලකෑමට කටයුතු කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අම්බලන්තොට මානාවලුපුර රම්බා විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත පුරාවස්තු කෞතුකාගාරයේ සහ ප්‍රවේශපත්‍ර හා ප්‍රකාශන අලවිසල සඳහා මුල්කල තැබීම සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන අනුවයි මෙය ඉදිකෙරෙන්නේ. ඒ සඳහා වැය කෙරෙන මුදල ₹93,00,000. රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ විරුද්ධවාදීන් කියන ආකාරයට සම්බුද්ධ ශාසනය පරිහානියට පත් වෙන කාලයයි. දැන් මේ පරිහානියට පත් වෙන කාලේ තමයි මේ විහාරස්ථානයේ ₹73,00,000 වටිනා කෞතුකාගාරය ඉදිවෙන්නේ. මම අහන්න කැමතියි පහුගිය කාලේ සම්බුද්ධ ශාසනයට ඉතාමත්ම හොඳ කාලයක් තිබුණු කාලේ මොකක්ද සිද්ධ වුණේ? පුරාවිද්‍යා ස්මාරක ගැලවී යන තත්ත්වයට වැලි කැපීමේ ජාවාරම බොහෝම ජමරට ක්‍රියාත්මක කරලා තිබෙනවා. අර බුද්ධ ආගමට හොඳ කාලයක් ලබා දුන්නු කාලේ නායක ස්වාමින්වන් වහන්සේලා දකිනකොට අපේ හාමුදුරුවනේ කියලා ප්‍රකාශ කරලා මෙන්න ගමට ආවම කියනවා පුළුවන් තරම් දෝසර දමලා බැලි ජාවාරම ක්‍රියාත්මක කරන්න. ඒක තමයි මුසාවාදී බෞද්ධකම. මේක නොම්බර් එකේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය. ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් යුද හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාවට රංගවා තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘතිවලටද යුද හමුදාව ලබා දෙන්නේ දෙවැන්ත දායකත්වයක්. මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය ඇතුළු මංගල්‍ය කටයුතුවලට ආරක්ෂක අංශ පූර්ණ සහය ලබා දෙනවා. එම දේවස්ථානයේ අලුතෙන් නිදි කළ දෙව්මැදුරේ දේව ප්‍රතිමාව තැන්පත් කිරීම සිදුවුණේ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මඩු පුදබිමේ වටිනා ශාක පැල 45,000ක් රෝපණය කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාවට නැඹුණා. රටට ආශිර්වාද පතා විශේෂ පූජාවක්ද පැවැත්වුණේ විශාල පිරිසකගේ දායකත්වයෙන්. මේ අතර යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යලි පදිංචි කළ උතුරේ ජනතාවට මෙන්ම අඩුවතයම් ලාපී පවුල් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක්ද යුද හමුදාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි.
වවුනියාව පූවර සංකුලම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකෙරුණේ යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන්. එය අදාළ පවුල වෙත ලබා දීම වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. මේ ප්‍රදේශයේම ගත්තොත් සමාජ සුබ සාධන ක්‍රියාකාරකම් අතින් අපි නිවස් හදලා දීලා තියෙනවා 100කට කිට් වෙන ප්‍රමාණයක් පෙර පාසල් 10කට කිට් වෙන ප්‍රමාණයක් හදලා දීලා තියෙනවා ඒ එක්කම වගාලින් විශාල ප්‍රමාණයක් හදලා දීලා තියෙනවා ජනතාවගේ ජීවනෝපාය නන්වාලීම සඳහා නොයෙකුත් ක්‍රියාකාරකම් අපි ආරම්භ කරලා තියෙනවා මේ ඔක්කොම අපි කරන්නේ සංහිඳියාව වෙනුවෙන් අපි මේ ක්‍රියාකාරකම් කිසිම එකකදී ආගමක් ජාතියක් බෙදීමක් ගැන බලන්නේ එකට සිටමු කියන තේමාව යටතේ සංහිඳියාව වෙනුවෙන් අපි මේ ක්‍රියාකාරකම් සියල්ලම සිදු කරන්නේ සියලු දෙනාට සුරක්ෂිත පානීය ජලය ලබා දීම සඳහා ආරම්භ කළ ජල අභිමානී වැඩසටහන තුළින් වසර 4ක කාලයක් තුළ 2,98,200 දෙනෙකුට සෙත සැලසී තිබෙනවා ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවක්සේ සලකා රජය ක්‍රියාත්මක කරන ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ ප්‍රවෘත්ති පෙළ ගැස්මේ පළමු දිගහැරුමයි මේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පානය කිරීම සඳහා පිරිසිදු ජලය පැවතියද ඇතැම් ප්‍රදේශවල එය ගැටලුවක්ව පවතිනවා. ජලය මෙන්ම ජලමූලාශ්‍ර විනාශ කිරීම වර්තමානයේ ප්‍රබල ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වුද ගැටලුව කළමනාකරණය කිරීම ප්‍රබල අවශ්‍යතාවක්ව පවතිනවා. එසේ කිරීමෙන් ජලය රැකගැනීමටත් මෙවර සෑම පුරවැසියෙකුටම පිරිසිදු පානීය ජලය ලබා දීමටත් අවස්ථාව සැරසෙන බව රජයේ දැඩි විශ්වාසයයි. ඒ අනුව ගමට වතුර සැමට සතුට යන තේමාව යටතේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. 2015 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතිය වසර 7ක් පුරා ක්‍රියාත්මක කරනවා. මේ අනුව ආරම්භ කළ ජල අභිමානී වැඩසටහන තුළින් ගම්මාන දහසකට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා රජය රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර අවසන්. ව්‍යාපෘති යටතේ 2015 වසරේදී ප්‍රතිලාභයෙන් 10,00,000කට අධික පිරිසකටද 2016 වසරේ 500,000කට අධික පිරිසකටද සෙත සැලසී තිබෙනවා. එමෙන්ම 2017 වසරේදී ප්‍රතිලාභයෙන් 335,000කට හා පසුගිය වසරේ ප්‍රතිලාභයෙන් 360,000කට පානීය ජල ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි වුණා. වතුර හොයාගෙන දුර ඈත ගිහිල්ලා අපි වතුර ගේන්න ඕනේ. දැන් නම් ඉතින් හොඳම පිරිසුදු වතුර තමයි අපිට දැන් එන්නේ. ඒ කිසිම අවුලක් නැහැ. දැන් අපට මාස 9කට කිට්ටුව අපිට දැන් මේ වතුර හම්බෙලා තියෙනවා. අපි ඇල් වලින් ලිං වලින් නාවට වැඩි ගුක් අඩු පරිහරණයක් තමයි මේකෙන් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපට හම්බුනේ ඒකකේ වටිනාකමක් තියෙනවා අපතේ අරින්නේ. පරම සතුටෙකුටද ජලය ඉල්ලුව විට එම අවශ්‍යතාව ඉටු කිරීම අපගේ සංස්කෘතියේ අංගයක් වී තිබෙනවා. ඒ තරමටම ජලය හා බැඳුණු දැඩි මානුෂීය ගුණාංග අප සතුයි. එම ගුණාංග එලෙසින්ම අගය කරනා බැවින් මේ වසරේදීද ලක්ෂ ගණනක පිරිසකට පානීය ජලය ලබා දීමට රජයට හැකි වුණා. ITN ප්‍රවෘත්ති තුළින් කළ හෙළිදරව්වක් පළදරුවා. ගනිමුල්ලේ සිට කඳාන හා ජෑල මාර්ගවලට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අබලන් පාලම් දෙකක් වෙනුවට නව පාලම් දෙකක් ඉදිකර ජනතා අයිතියට පත් කෙරුණා. පාලම් දෙක දැඩිසේ අබලන්ව තිබීම හේතුවෙන් ගනිමුල්ලට මෙන්ම ගම්පා නගරයට හා නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ගමන් කරන වාහන ඉතා දිගු දුරක් ගෙවා ගමන් කිරීමටයි සිදු වුණේ. එමෙන්ම මෙම පාලම් දෙක මතින් ගමන් කිරීම අවදානම් සහගත ක්‍රියාවක් වුණා. එම අවදානම පිළිබඳ ITN ප්‍රවෘත්ති තුළින් පෙන්වා දුන්නේ අදාළ අංශවල අවධානය යොමු කරමින්. ඊට නිසි ප්‍රතිචාර දැක්වූ බස්නාහිර පළාත් සභාව රුපියල් 1,420,000ක් වැය කර නව පාලම් දෙකක් ඉදි කළා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, එහි සභාපති සුනිල් විජේරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුළින් කළ හෙළිදරව්ව පිළිබඳ බොහෝ දෙනා ප්‍රසාදය පළ කරනවා. රූපවාහිනී දර්ශන ඉදිරිපත් කළා, ඒ මතේ බිඳ දමලා ඒ නිවැරදි කරා අපි කරන වැඩේ හරි කියන එක
නිරුද්ධ කිරීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයට විශේෂම ස්තුතිවන්ත වෙනවා. මීට වසර ගණනාවකට පෙර මේ පාලම කඩාවැටෙන ලකුණු පහළ වෙලා තිබුණා. මා හිතන්නේ කාටවත් අනතුරක් සිදු නොවි තම හොඳින් සතුටුදායක විදිහට මේ පාලමේ කටයුතු නිම කළා. විශේෂයෙන් ITN මාධ්‍ය මේ පිළිබඳ මේ සොයා බලලා කරපු සත්කාරය මේ වෙලාවේ අපි කෘතවේදීව අගය කරනවා. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චි කට්ටුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා. ඒ පිළිබඳව තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. යාපනයේ සිට වැල්ලවත්ත දක්වා ගමන් කළ අධි සුඛෝපභෝගී වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ඉන්ධන බවුසරයක ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ වෑන් රථයේ ගමන් කළ කාන්තාවකයි. තුවල් ලැබූ වෑන් රථයේ රියදුරා ඇතුළු 4 දෙනා සහ ඉන්ධන බවුසරයේ රියදුරා හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා. වෑන් රථයේ රියදුරට නිින්දියාම අනතුරට හේතු වන්නට ඇති බවයි ආරච්චි කට්ටුව පොලිසිය සඳහන් කරන්නේ. අවිස්ථා වේල්ල කැලණිගඟේ දියකළ තොටුපළේදී දියකිලි මියගිය තරුණයෙකුගේ සිරුරක් සුවගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමට හැකි වුණා. ඒ තරුණයෙකු අතුරුදන් වී ඇති බවට නාවික හමුදා මූලස්ථානයේ වෙත අවිස්ථා වේල්ල පොලිසිය කළ දැනුම් දීමකට අනුවයි. මියගොස් ඇත්තේ අවිස්ථා වේල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමෘද්ධි අංශය සංවිධානය කළ අලුත් අවුරුදු පොළ එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසරයේදී පැවැත්ුණා. ඒ ආරම්භ කෙරුණේ දිස්ත්‍රික් ලේකම් UDC ජයලල් මහතාගේ ප්‍රධානත්වයෙන්. අවුරුදු සමයේ සහන මිලට පාරිභෝගික ජනතාවට බාණ්ඩ ලබා දීමේ අරමුණින් ඒ සංවිධානය කර තිබුණා. පාදුක ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකර දීමට බුද්ධපුත්‍රයන් වහන්සේ නමක කටයුතු කළා. එම සත්කාරය සිදු කළේ මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය බෙරණ්ණාවේ විමල ස්වාමින් වහන්සේයි. දරුණු ස්නායු රෝගයකට ගොදුරු වී සිටින W දිසානායක මහතා ඔහුගේ බිරිඳ හා කුඩා දරුවා සමග දිවි ගෙව්වේ පහළ බෝපේ ප්‍රදේශයේ කුලියටගත් කාමරයකයි. ඔහුගේ බිරිඳ දෛනික වැටුප් මත වෙළඳ සලක කළ රැකියාවෙන් ලැබෙන සුළු මුදලින් ජීවිතේ ගැටගසාගත්තේ බොහෝ දුෂ්කරතා මැදෙයි. මේ පිළිබඳ තොරතුරු දැනගත් පාදුක්ක මොරගහතැන්න ශ්‍රීමා විහාරාධිපති පූජ්‍ය බෙරණ්ණාවේ විමල ස්වාමින් වහන්සේ මෙම පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කළා. රුපියල් ලක්ෂ 7ක මුදලක් වැය කරමින් ඉදිකළ මෙම නිවස අදාළ පවුල වෙත බහර දීම පසුගියදා සිදු කෙරුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුර පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ITN ප්‍රවෘත්තිංශය සුබ ප්‍රාර්ථනා කරනවා. www.itnnews.lk